දැනට තෙල් ලැබිලා තියෙන්නේ බාජ් විදුලි බලාගාරයට සහ කැලණිතිස්සේ කම්බයින් සයිකල් පවර් ප්ලාන්ට් එකට මෙට්‍රික් ටොන් 1500ක් පමණයි අනිත් කිසිම තෙල් වලින් දුවන විදුලි බලාගාර සඳහා තෙල් මේ වෙනකොට ලැබිලා නැහැ තාප විදුලි බලාගාර වලින් ඊට අමතරව නොරච්චොලි විදුලි බලාගාරය දුවනවා ඒ කියන්නේ දැන් අනිත් ක්‍රියාත්මක තෙල් විදුලි බලාගාර කියන්නේ උතුරු ජනනි GT7 West Coast කැලණිතිස්සේ සොජිත්සු කැලණිතිස්සේ පොඩි GT plant මතුගම තුල්හිරිය ආදී සපගස්කන්ද ඒ විදුලි බලාගාර වලට තෙල් ලැබිලා නැහැ. නැහැ මේ වෙනකොට අපිට අපි දැනුවත් පරිදි අද සහ හෙට තෙල් ලැබෙන්නේ නැහැ. මෙගොට් 800ක 900ක පමණ හිගයක් ඇති වෙලා තියෙනවා. ඒකට උත්තර දෙන්න අමාරුයි. මොකද හරියට තමයි. ඒක තමයි. ඒක ඔබතුමා සඳහන් කරා මේ දිනකට මේ වෙනකොට මෙගාවට 800කට ආසන්න ප්‍රමාණයක මදි පාඩුවක් තියෙනවා කියලා. මේ தත්ත්වය තුළ දිනකට ලබා දෙන්න පුළුවන් පැය කීයක් විදුලිය ලබා දෙන්න පුළුවන්ද? පැය කොපමණ ප්‍රමාණයක් අපහසු කරන්න සිද්ධ වෙනවද? දැන් අද දිනේ පැය 10ක් අපහසු කරන්න මහජන උපයෝගිතා කොමිසම මේ අවසර ලබා දීලා තියෙනවා. නමුත් මේක ප්‍රමාණවත්ද? ඉදිරියේදී මීට වඩා தත්ත්වයකට යන්න වෙනවද? ඔව් පැහැදිලිවම දැන් තියෙන තෙල් අපිට ලැබිච්ච ප්‍රමාණය අනුව පැය 10ක් අද විදුලිය කැපෙනවා මේ තත්ත්වයට තේ ඉදිරියට තවත් කපන පැය ගන්න වැඩි කරන්න වෙනවා මොකද බාජ් විදුලි බලාගාරයේ තව දින 3කට පමණ තමයි තෙල් ඉතුරු වෙලා තියෙන්නේ ඒ අනුව කපන ප්‍රමාණය තවත් වැඩි කරන්න වේවි ඒ කියන්නේ බාජ් නැවතුනොත් තවත් ඒ ප්‍රමාණයක කවනවා ඔව් පැහැදිලිවම අපිට ඉන්ධන ලබා දෙනවා නම් විදුලිය ලබා දෙන්න පුළුවන් අපි කියන්නේ පැහැදිලිවම රජයට සහ ඒ අදාළ ආයතන වලට CPC එක ඇතුළුව අපිට ඉක්මනට තෙල් ටික ලබා දෙන්න අපි මේ විදුලිය කැපෙන ප්‍රමාණය පුළුවන්ම තරම් අඩු කරන්න අපිට එතකොට පුළුවන්. අපිට එතකොට ගැටලුව තියෙන්නේ ජල විදුලි බලාගාර නැති එක තමයි. දැනට ඉතා අඩු තත්වයකට ඇවිල්ලා තියෙන්නේ ජල මට්ටම්. එහෙම වුණත් අපි දවාලට මෙගවට් 300කුත් රාත්‍රියට මෙගවට් 700කුත් ලබා දෙන්න පුළුවන්. තෙල් නොලැබුණොත් වැස්සේ නැති වුණොත් පැහැදිලිවම අඳුරින් ඉන්න වෙයි. ඒ දෙක ලැබෙන්නේ නැත්නම් අපිට දෙවියෝ වැස්ස දේවි තෙල් ටික සල්ලි තිබුණොත් ලැබේවි. එහෙම වුණොත් පමණයි අපිට එලියක් සහිතව අවුරුද්ද සමරන්න වෙන්නේ.